නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. තැවුල් තීරණේදී අපුවත් තුන් හතර වතාවක් කිරේ දැම්මනේ. ඒ සියල්ලම එදා එකටන එක්සත් ජාතික පක්ෂ දෙක හිටියේ. හැබැයි ඒවා පැත්තක තියලා මේ රට ගැන හිතලා පිළිදිරට යන්න ඕනේ. මේ රටේ ඡන්දදායකයෝ දන්නවා මහින්ද මහත්තයත් හිටියේ කවුද කියලා. ඒ පිළිබඳව ඡන්දදායකයෝ තීන්දුව කරයි. අපි දන්න තරමට නම් එහෙම නෑ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනා බලාගෙන ඉන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඡන්ද ඉල්ලන්න. ඉතින් ඕක හරියටම බලන්න තිබ්බ වෙන් වෙලා යන තීන්දුව කරා නම් ඉතින් තීන්දුව කරේ නෑනේ. ඒ හින්දා දයාශ්‍රී ජයසේකර මහත්තය තමයි ඉස්සෙල්ලම ආවේ. එතුමා එදත් විවේචනය කරා. හැබැයි එතුමා එදත් හිටියා. අදත් විවේචනය කරාට අදත් ඉන්නවා. ඒ එතුමාගේ හිතේ තියෙන කනගාටු එතුමා ප්‍රකාශ කරන එක එතුමාගේ අයිතිය නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. සමගි බලවේගයේ අභියෝගයක් නෙවෙයි. ඒක කිසිම සමගියක් නැහැ නේ. බලවේගිකුත් නැහැ. දෙයින්ද අපි විපක්ෂයේ දිහා බලලා විපක්ෂ දුර්වල කළ දේශපාලනය කරන්නේ නෙවෙයි අපි. අපි ප්‍රතිපත්තික ජනතාවත් එක්ක දේශපාලනය කරනවා. ඉතින් අපි අදත් විශ්වාස කරනවා. ඒ ජනතාවාදී ප්‍රතිපත්තික අපි ඉන්නවා. අපේ ජනතාව අපේ ප්‍රතිපත්තිය අනුගම විශ්වාස කරලා ඒ සඳහා ඡන්දය ලබා දෙයි කියලා. ඒකට කිසිම හේතුවක් ප්‍රායෝගික හේතුවක් තියෙන්නේ. මොකද බොහෝ කට්ටිය අද තමන්ගේ දිස්ත්‍රික් වල මැතිවරු ව්‍යාපාර නියලනවා. ඉතින් මමත් උදේපාන්දර හම්බන්තොට දිස්ත්‍රික්කේ ආවා. මට හයිවේ එක තිරින්ද එන්න පුළුවන්. බැදින් දුර පළාත් වල ඉන්න අයට එහෙම කඩිනමින් එන්න වෙලාවක් නැහැ. හැබැයි මේ ඉදිරි දින කීපය තුළ මේ සියලු දෙනාම ඇවිල්ලා නාම යෝජනා අත්සන් කරයි. නැහැ මේ පිළිබඳව පක්ෂ නායකයෝ සාකච්ඡා කළා. දිනන්න පුළුවන් දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. ඒකම අපි පළාත් සභාවත් අපි ශක්තිමත් කරන්න ඕනේ. ඉතින් පළාත් සභාව වලටත් බුද්ධිමුතුන් වියතුන් දේශපාලත්ම අපි ඉදිරිපත් කරන්න. ඉතින් මේක මේ සියලුම දෙනා මේ 225 ඇතුළට එනවා කියන කාරණේ නෙවෙයි. පක්ෂයක් කියන දොර පුළුල් ව්‍යාපාරය. මේ ව්‍යාපාරය තුළ කිසිවෙකුට අසාධාරණයක් නොවන විදිහට මේ නාම යෝජනා ලබා දීමේදී පක්ෂ නායකයෝ කටයුතු කළා තියෙනවා. ඒකම අපි මේ නාම යෝජනා හදනකොට අපි මේ පාර්ලිමේන්තු මැතිවරණ විතරක් නෙවෙයි පළාත් සභා මැතිවරණටත් කොහොමද අපි සූදානම් වෙන්නේ කියන මතය මත තමයි නාම යෝජනා ලබා දීලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් කිසිම අසාධාරණයක් වෙන්න අපිට තියන්නේ නැහැ. ඒ පිළිබඳව එක් එක් දිස්ත්‍රික්ක වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න නායකයෝ පොජන පෙරමුණේ ඉන්න නායකයෝ එක්ක සාකච්ඡා කරලා තීන්දුව తీරන අරගෙන තියෙනවා. ඒ දිස්ත්‍රික්ක වල ඒ අයට අවශ්‍ය විදිහට නාම යෝජනා ලබා දීලා තියෙනවා. ඉතින් දැන් හම්බන්ත දිස්ත්‍රික්ක ගත්තොත් මහින්ද මුරමතුමාට නාම යෝජනා ලබා දීලා තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. මතනදී අවසානයේ තියෙන මැතිවරණයට ගියාම ජනතාවගේ අතේ. ඉතින් ඒ ජනතාවගේ මනාපය නැත්නම් ජනතාවගේ ඡන්දය මොකද? අපේ ඉලක්කය තමයි අපි මන්ත්‍රීවරු විදිහට අපි එදා කරේ අපේ ආණ්ඩුවක් හදන අපි සටන් කරේ. ඉතින් අද අපි යන්නේ පොහොට්ටුවේ ඡන්ද කොට වැඩි කරගන්න මිසක් පුද්ගලයන්ගේ මනාප කොට වැඩි කරගන්න නෙවෙයි. මනාප දෙන එක ජනතාවගේ අතේ තියෙන මනාප තුනක් දෙන්න පුළුවන්. ඒ ජනතාව තීන්දුව කරා. හැබැයි අපේ වගකීම තමයි පොහොට්ටුවේ වෙන්න ඡන්ද ප්‍රමාණය වැඩි කරොත් තමයි පාර්ලිමේන්තු වෙන ප්‍රමාණය වැඩි වෙන්නේ. ඉතින් පාර්ලිමේන්තු වෙන ප්‍රමාණය වැඩි වුණොත් තමයි අපේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න පුළුවන්. ඉතින් ඒ ගමන අපි යනවා. අපිට බහුතර බලය ලබා ගැනීම පිළිබඳ ගැටලුවක් නෑ. අපි උත්සාහ කරනවා 3/2 බලයක් හෝ ඊට ආසන්න බලයක් ලබා ගන්න. Breaking.lk